හැම එකම හදල තියෙන්නේ තනිකරම ගල් නිර්මාණ. දැන් මේ රෝහල ගත්තත් රෝහලේ ටැංකී ද සියලු දේවල් නිර්මාණ වෙලා තියෙන ගල්වලින්. ඒවා නිර්මාණ විදිහට ඉතින් පුදුමාකාර විශ්මිත නිර්මාණ. පිටන් කැලේ අතරමං වුණා වගේ සීන්යක් වුණා. රිටිගල කොහෙද යන්නේ? කොහෙටද යන්නේ කියලා හිතාගන්න වෙරෝ තමයි මාත් මේ ඉන්නේ. බලන්නකෝ මේ පාරේ ෆිනිෂින් එක ගල්වලින්. වාව්. දෙපැත්තම ලයින් එකකට දාලා තියෙන ගල්. ඉතින් පිස්සු. පිස්සුවා කියන්නේ. රිටිකල කියන්නේ තනිකරම පුරාවෘතයක් තමයි තේ. පීතින් කිව්වත් කිව්වා තමයි. ඊයක් වරන්දුවක් වුණා. අපි අපිට වරන්දුවක් වුණා. අපි රිටිකල යනවා. කෙලින්ම කියනවනේ මෙලෝ රහක් නෑ. මෙලෝ රහක් නෑ. පොඩි නිකන් පොඩ්ඩක් සර්ප්‍රයිස් කරලා පොඩ්ඩක් නිකන් ඒව කරන්න හැදුවා කෙලින්ම. ආයේ මොන සර්ප්‍රයිස් එකක් නෑ. ඉතින් දැන් කොහොමද තම්බේ දැක්කම දන්නවනේ. ඔව් ඔව් ඒක හරි. අපි ඉන්නේ 3 කිලෝමීටර කනුව ළඟ. පේනවාද අපි යන කඳු පන්තිය? එතකොට මේ කඳු පන්තියම රිටිගල? නෑ රිටිගල කියන්නේ එකක්. ඊට පස්සේ ඕකේ තියෙනවා තව ඖෂධ කන්ද. කිය තව වර්ග ගොඩක් තියෙනවා. වර්ග නෙමෙයි කඳු ගොඩාරියක් තියෙනවා. ඉතින් එක එක නම් වලින් අපි ඊයේ කිව්වා අපි රිටිගල යනවා කියලා. ඉතින් කිව්වා වගේම අපි අද යනවා ආන්න අර ඈතින් පේන රිටිගල කන්ද නගින්න. ඉතින් රිටිගල කන්ද කියන්නේ ලංකා ඉතිහාසයේ වැදගත්ම කන්දක්. ඒ කියන්නේ වියලි කලාපීය දේශගුණික තත්ත්වවල තියෙන හැබැයි සීතල දේශගුණයක් තියෙන කඳු දෙකයි අපි දන්න තරමට තියෙන්නේ. එකක් මොනරාගල මරගල. ඕ අනික නෑ තමයි තියෙන්නේ. පාරේ ඇයි අපි ගියේ රජකල තැන්න? ආව රජකල තැන්න. එතකොට ඒ කියන්නේ වියලි කලාපේ නේක වියලි කලාපේ සීතල දේශගුණික කලාප තියෙන. මේ දැනට දන්නේ නෑ. දේශගුණික විපර්යාස තියෙන. ඒ කියන්නේ දැන් මරදන් කඩවලින් හැරිලා තමයි කවුරු හරි රිටිගල එනවා නම් එන්න තියෙන්නේ. මරදන් කඩවලට ඇවිල්ලා මරදන් කඩවලින් හබරණ පැත්තට යනකොට ආපහු වමට පාරක හැරිලා යන්න තියෙන. අපිත් තාම වමට පාරේ හැරුන්නේ නැහැ. ඉතින් එහෙම තමයි රිටිගලට යන්න තියෙන්නේ. රිටිගල කියන්නේ රිටිගල වියලි කලාපයේ තියෙන කන්දක් වුණාට ඒකේ සීත කලාපේ නැත්තම් ඔය කඳුකර කලාපයේ සීතල කලාපයේ හැදෙන ශාක ජාති වැඩි ප්‍රමාණයක් තියෙන කන්දක් විදිහට තමයි කියන්නේ. ඉතින් අපි ওই විස්තර ඔක්කොම තව ඊට එහා ගිය මේ සෑහෙන ඉතිහාසයක් තියෙනවා රිටිගල කන්දටනේ. යන ප්‍රවාදයක කතා ගොඩාක් තියෙනවා ජනප්‍රවාදයේ එන විදිහට ඒකට තියෙනවා එන අමුතුම කතාවකුත්. ඒ කියන්නේ ඒ කතාව දන්නවද? මම අහලා තියෙන්නේ මම එච්චර මට රිටිගල දැන් වෙනකොට මතක නැහැ. මට තාම රිටිගල කියන්නේ මන් දන්න විදිහට රිටිගල කියන්නේ යක්ෂ ගෝත්‍රික ජනයා ජනතාව කියන්නේ අපේ යක්ෂ ගෝත්‍රේ ජනතාව හිටපු කන්දක්. රිටිගල ලස්සනටම පේන තැනකට අපි ආවා. රිටිගලද? ඒ රිටිගල නෙමෙයි, උනාට ඔතෙන්ට රිටිගල පේනවා.
අශා මෙතන තැන ඉතිං මරදන් කඩවල ඉඳලා හබරණ පැත්තට යන අයම නිතරම දකින්න තැන. රිටිකල ගැන ඔය දෙයන්නේ සෙට් එක මෙන්න මෙන්න පේනවා අපි යන්න බලාපොරොත්තුෙන් ඉන්න රිටිකල කඳු පන්තිය. මේකේ ඇත්තටම රිටිකල කියන්නේ මං අපි දන්නේ මොන කන්දද කියලා. මේ එක කන්දක් තමයි රිටිකල කියන්නේ, අනිත් කඳු ටිකට නම් ගොඩක් තියෙනවා. එතකොට කඳු පන්තියට පොදු නම නැහැ, රිටිකල කඳු පන්තිය තමයි මං හිතන්නේ. ඒකේ තියෙනවා එක එක නම් වලින් කඳු. එතකොට මේකේ මන් දන්න කතාව නැත්තම් ජන ප්‍රවාදයේ ඉන්න තව කතාවක් තමයි රිටිගල කන්ද කියන්නේ. රාවණා ඉතිහාසයට දක්වා ඈතකට යන එකක්. එතකොට රාවණයි ලක්ෂ්මණ අතර, මට මතක විදිහට ලක්ෂ්මණද කොට, රාවණයි ලක්ෂ්මණ අතරයි ඉන්දියාවේ රාම එනවනේ සීතාව අරන්. එතකොට රාමා එනවනේ සීතාව අරන් යන රාවණාගේ. එතකොට රාවණයි ලක්ෂ්මණ අතරයි යුද්ධයක් යනවා. ඒ යුද්ධෙදී ලක්ෂ්මණ තුවාල වෙනවා. ඊට පස්සේ හනුමට කියනවා බෙහෙත් පැලෑටියක් හොයන් එන්න කියලා හිමාලයට. ඊට පස්සේ හනුමා බෙහෙත් පැලෑටිය හොයාගෙන හිමාලයට ගියාට හනුමට අමතක වෙනවලු බෙහෙතේ නම. ඊට පස්සේ ඒ බෙහෙත තියෙයි කියලා විශ්වාස කරන ඖෂධම තියෙන කඳු කෑල්ලක් එයා එහෙම අරගෙන ආවා කියලා කියන්නේ ඉන්දියා. ඒ අරගෙන ආපු කෑල්ල තමයි මෙන්න මේ රිටිගල විදිහට ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඉතින් එක එක කතා තියෙනවා. හැබැයි ඒ කියන්නේ අර මේකේ තියෙන ජෛව විවිධත්වයයි ඒකේ තියෙන විශේෂයෙන්ම ඒ කියන්නේ රිටිකල තියෙනවලු කිසිම ලංකාවේ කිසිම තැනකින් හම්බෙලා නැති රිටිකල විතරක් තියෙන ශාක හම්බෙලා තියෙනවලු. ඉතින් ඒ රිටිගල තමයි මේ ඈතින් පේන්නේ. ඉතින් අපි ගිහින් බලමු රිටිගලට. ඒ කතා මොනා වුණත් නිකන් ඒවා තියනනේ අමුතු. ඔව් ඒවා ආතල්ලේ. තම මාමගෙන් අහලා බලමු රිටිගල ගැන විස්තරය. නාන්න මාමේ. නාන්න දාවේ. ඔව් නාන්න නම් බැරි වෙයි. වැස්ස නිසා. මාමා රිටිගල කන්ද කොයි එකද? ඒ කියන්නේ මේ පැත්තේ එකද? ඔය යායම එක තමයි. යායම රිටිගල නේ? ඔව්. එක එක නම් තියනවනේ කඳු වලට නේ? නෑ ඔය රිටිගල තියලා තමයි කියන්නේ. ආ එහෙමද? ඔව්. එතකොට යන්න පුළුවන්. යන්න පුළුවන් නේ? ඔව් යා පැත්තෙන් එන්න ඕන. යමුට ආරණ්‍යයේ පාරක් තියෙනවා. හ්ම් පොඩි. දැන් මේක කන්ද යන්න ඕන ආරණ්‍යයක් යනවා. යන්න පුළුවන් නේ උඩට? යන්න පුළුවන්. වාහන යන්න බෑ. ඔව් පයින් ගියාගේ නේ? අද පොයේ. අද සෙනසුරාද? පොයක් දිනවනේ. අද පොයේ නෙමෙයිනේ. පොයක් බලගෙන. එතන කවන්න. මේ යන්න දිනවනේ ගල්පිට ගල්. තවමක් හම්බ වෙනවා. යනවා මේ පාර ගිහින් දිනවනේ. ඔව් නෑ ගිහින් මේ පාර ගිහින් තියෙනවා. ඔය රිටිකල පැත්තට ගිහින් නෑ. බෝඩ් එක දාලා තියෙනවා. මේ බෝඩ් එකෙන් අර 1 කිලෝමීටර දෙකම ආවා. ඕක කියනවානේ හනුමා ගෙන ආපු. ඕක පුරාණ රජකම් දිනපුනා ගුහාවක්. හ්ම්. ඇලේ ගාලේ ගියමනක් තියෙනවා ඒ තිබුණු ලම්බ පළතුරක්.
හැම පළතුරම්ම පළතුරම් කන්න පුළුවන්. කන්න පුළුවන්. දැන් නෑ නැති වෙන්නේ. දැන් නෑ නැති වෙදී. ඔව්. නෑ අපිවත් කියලා නෑ කන්න. නැත්. පරිපරක් තියෙනවා ගානට ඉන්නවා මං. අමාරු කට්ටියනෝ මේ හින්දානේ මහා දාන. ඉතින් තාම ආමුදුරුවෝ භාවනා කරලා එහෙම ඉන්නවනේ. ඔව් ඔව් මිස්. ආ ඉන්න ඉන්න. ඔබේ වැඩවාසය කරලා ඉන්නවා. අපි ගිහින්නම් මාමේ. සර්ණයි. එහෙනම් මෙතනදී හම්බෙමු. වමට take the next left onto Ganyuwalpola, Datchahol Milawa Road, B133. හරියකි හරි ඔන්නන අපි හරුණා කියෝ. අක්කි තමයි අක්කි. උදේට අව පොඩ්ඩෙන් continue on B133 for 4 km. පාරද කිලෝමීටර් 4ක් යන්න ඕනේ. මේ පැත්තේ නේද ටිකල්? ඔව්. අපි පන්ද වටින් යන්නේ. දැන් මෙයාගේ මහගෙන මෙයන් කොප්පටත්. විස්තරේද? රිටිගලට යන්නේ මේ පාරෙන්ද? මේ පාරනේ. රිටිගලට? දැන් නැන්ත. අරක තමයි රිටිගල අර්ථය. අයියෝ. අයියේ. දැන් නැතුව ඇති ඉතින්. වාව ලස්සන හැබැයි. ඔව්. ඇත්ත. ආ. පාට පාට හරක් අයිය රිටිගල කන්දට යන්නේ මෙහෙන්ද? ලොකේෂන් මෙහෙ පෙන්නන්නේ මෙහෙ යන්න එපා. බැරිද යන්න? උතරින් දාලා ගෙලින්ම ඉස්සරහට යන්න කිලෝමීටර් 3ක් 4ක් යනකොට හා ඕඩියක් තියෙනවා රිටිගලක. මේ පාර යන්න බෑනේ. ඇත්තටම මේ වැරද්ද මේක. මැප් එක මේ ඕ මැප් එකද මේක. ඉස්සරහ තියෙන ගඩයක් එතනින් ගිහිල්ලා පිටිපස්සේ යන්න මේ පට්ට ගැලේ. පට්ට මොකට දාලා තියෙනවද දන්නේ? මත් දැන් ඔය මේ CM කතාවකට වැඩිය කියලා දෙනවා. ඔව් නේ. ටාගට් කරගෙන ඉන්නේ ලොකේෂන් එක. ඔව් ඔව්. මට හැබැයි ෂුවර් නැති නිසා තමයි කන්ද අරේ තියෙන නිසා ඔයගෙන් ඇහුවේ. මේ පැත්තත් හරි. ඔව්. ඒනකට මේ පැත්ත කොහොමද? නෙමෙයි නේ. නිකන් වනේ විතරයි. හරි හරි හරි. අර පැත්තෙන් දාන්න. හරි අයියේ. Thank you. Thank you. එලාවට. මේ බලනකෝ මැප් එකක් පෙන්නන්නේ. මෙහින් ගිහිල්ලා යන්න. යන්නේ. අපි නිතරම කියන කතාවක් තමයි කොහේ ගියත් එකක් මැප් එක බලාගෙන යන්න. අනිත් එක තමයි අනිවාර්යයෙන්ම පාර කාගෙන් හරි අහගෙන යන්න. මොකද Google ලක්ක සමහර විට වෙන පිස්සු කෙල්ලන අවස්ථා තියෙනවා. ඕ ඒක වටිනවනේ. මේ පැත්ත පෙන්වන්නේ ඉතින් ලස්සනයි කියලා. ඔයා විතරක් බලලා නිකන් ඉන්නවා. මම එනකොට පෙන්නවා. මේ පැත්ත ලස්සනයි තමයි. නිකන් නව ශ්‍රීලන්තේ වගේ. එහෙනම් අපි ආපහු It's 600 meters. Turn right onto Maradikadawala Habaran Hyway, A11. ඔයි මොනාද? ගෙඩි. මේ දෙහි. දෙහි නේ. රට කජු දෙන්නකෝ. මේ කැලේ කොහෙද ගෙවල් එතකොට? හරි හැදියන්නේ. මෙහි ගෙවලුත් තියනවද? ඔව්. ආ එහෙමද? එකෙන් ගමක් තියනවද? ගමක් තියනවා. ආ හා හා. ඉස්කෝලේ යනවා ළමයා එකට ඉතින් මේ වඩුවනවා ටිකක් විකුණා ගන්නවා. ඉස්කෝල කරන්නේ. වාහනේ මෙනවද පාරේ? එනවා එනවා දැන් දෙක තුනක් ආවා උනට ගත්තේ නෑ එක කිව්වත්. කීයද ඒක? 100යි. එපා දේවල් එපා කමන්නේ ඉරමුසු ඉරමුසු 100 ඒකත් දෙන්නකෝ එහෙනම් ඉරමුසු එක මේවා මෙහෙමද හොයාගන්නේ ඔව් පොතලයි මුදේ පාද සීනි වලට යවවා බොන්නේ පොතල පොතලයි මුදු ආ ඒකත් දන්නකෝ ඒකත් ගන්න
මේව තම්බලාද වොන්නේ ඔය සතියකට සැරයක් වොන්නද හා මේකෙම එකට දාලා තම්බලා බිව්ව ඒක තමක් නෑ හොඳයි සතියකට සැරයක් ඔව් මේකෙන් ටිකක් දාලා මේකට මේකෙන් ටිකක් අරගෙන හා හා එහෙම වොන්න මේ අලි එහෙම එන්නේ නැද්ද මේ පැත්තට නෑ මම එළිය රැත් ඇවිල්ලා වතු වලට ඒ වුණත් මගේ තින් ඔයාලා ටිකක් හරි එහෙනම් අපි ගිහින් යන්න සන්නයි නොවෙන්න පුළුවන් අපිට සමහර දේවල් දැන් මේක ඇත්තටම අපිට අත්‍යවශ්‍ය නැහැ මේ දේවල් නමුත් ඇත්තටම කියනවා නම් ඒ මිනිස්සුන්ට ඒක ලොකු ශක්තියක් නේ කියන්නේ පොඩි හරි සපෝට් එකක් ඓතිහාසික වීබැන්ද හින්න ආරන්නේ සේනාසනේ මගින් හම්බෙලා ගත්තනේ. ඔව්නේ. අර මොනවද තියෙන්නේ? මෙමය. ඔව්. රණවරානේ. එන ගමන් ඉඳීනේ. ඉන්නේ නැක මං හිතව. ආ. ඈ? ඔහින්න්නේ ඉන්න. ඔහෙත් තව තියෙනවද? නෑ මෙතනින්ම ගන්න. අනිවාර්යයෙන්. එනකොට ගන්න. මේ තව කොච්චර දුරද නැන්ද මෙතනින්? දෙකමාරක්නේ. ගින් එන්න. කිලෝමීටර් දෙකමාරක්. මේ දේවල් ඉතින් ඔව් කියන්න ගියේ. හැබැයි මේ අපිට අත්‍යවශ්‍ය ප්‍රයෝජන වෙන්න නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මේවා වටිනවනේ. මේවා මේ කියන්නේ මේ ඉරමුසු එහෙම මේවා හොයාගන්න අමාරුයිනේ. මේ දේවල් අවතර මිනිස්සුන අනේ යච්චි ડોક્ટર කෙනෙක් ඕනේ මිනිසු කොයිතරම් දුක් විඳිනවද දුක් විඳිනවද දැන් හිතන්න බබා අපි ඇවිදෙන දැන් අපි දැන් ඊයේ ගිය මේවත් එක බලද්දී අපේ රටේ ඉතිහාසයේ කොච්චර හොඳට තිබිලා තේනවා එහෙම જાතියක් නේ අද දුක් විඳින්නේ එහෙම දුක් විඳින්න ඕන જાතියක් නෙවෙයිනේ අපි නැද්ද නැන්දේ නගමන් ගම්මා නගමන් ගම් අපි ඉතින් කී දෙනෙක්ගෙන් කීයක් ಜಾති ගන්නද ඒ උනාට ඇත්තට මේ මිනිස්සු හරි අසරණයි පුදුම අසරණයි ඉතින් මට තේරෙන්නේ නැහැ ලංකාව කොච්චර දැන් මේ අපි බලන්න යන්නේ අතීතය ගැන අතීතය කියන්නේ ලංකාව කොයිතරම් සශ්‍රීකව තිබ්බ රටක්ද සශ්‍රීකව තිබ්බ දේවල් නේ අපි මේ බලන්න යන්නේ පෙරදිග ධාන්‍ය අගහ අම්මපන් මේ රටේ අදටත් ගොඩ ගන්න නැති දෙයක් නැහැ කියලා දෙයක් නැහැ මේ රටේ උපරිම ස්වභාව సౌందර්යය තින් ගත්තත් ඒ කියන්නේ මේ පැත්තෙන් ගත්තත් ස්වාභාවික සම්පත් වලින් ගත්තත් මොනවද නැත්ති මොනවද අඩු ලංකාවේ තියෙන වතුර ටිකම ඇති ලංකාවට තියෙන ඒ වටේ තින් සිස්ටම් එකක් නැහැ සම් හදන්න කවුරුත් නැහැ. පව්. ඇත්තටම පව්. ඒ වට ඉදිරිපත් වෙලා වැඩ කරන්න කවුරුත් නැහැ නේ. කියලා වැඩ. හරි දුකයි. තමන්නේ අපිට පුළුවන් විදිහට අපි කරනවා. ඉතින් මේකේ මම කතාවක් අහලා දිනවා මේ රිටිගලට යන පාරේ මේ තියෙන රක්ෂිතේ තනි කරම තියෙන්නේ. ඒ කියන්නේ වියලි කලාපීය ශාක. දැන් මේ තියෙන්නේ වීර තියෙනවා, පළු තියෙනවා. කොන් ඒ වගේ දඹ ඒ වගේ අර වියලි කලාපයේ හැදෙන ශාක වර්ග තමයි දැන් මේ යන පාර දෙපැත්තේ තියෙන්නේ. ඊට පස්සේ කඳ උඩලු ඒ කඳු කෑල්ලේ උඩ තමයි අර
සීතල පරිසරයේ තියෙන සීතල දේශගුණයේ තියෙන ශාක වැවෙනවා කියන්නේ. සීතල දේශගුණයේ වැවෙන ශාක 114ක් කොහෙද තියනවලු? මේ කම්බේ. ලිටිකල්. අන්න අපි ආවා ලිටිකල්ට. ලිටිකල්. අත ලිටිකල් දැඩි රක්ෂිත. කටේ ඉන්නවා ලිටිකල්. ඕකේ. අද සෙනසුරාද? දාගන්න බෑග් එකේ මේවා දාගන්නත් ඕන. ආයෙ ටික දාගන්න. ආයෙ ටික දාගන්න ඕන. මාරයන්. ටිකට් එක ගන්න ඕනේද කියලා මම නම් දන්නේ නැහැ. ගන්න ඕනේ. කාප ටිකට් එක අරන් එනකම් ගෙනියන්න ඕනේ ටිකට් දාලා බෑග් එක හදාගන්න. මාර වැඩේ කියන්නේ වෙනදා ගිනින බෑග්පැක් එක පොඩි බෑග්පැක් එකක් කාර් එකේ දාලා තියෙනවා. ඒක දාලා ඇවිල්ලා. අද මට ගිනියන්නේ මගේ හෑන්ඩ් බෑග් එක තමයි. ඒකේ තියෙන බඩු ටික අයින් කරලා ඒකට දාගෙන යන්න වෙන්නේ. මං ඊට ටික හදාගෙනම හම්බෙමු. අපි ඇවිල්ලා ඇවිල්ලා කැලේ මැද්දෙන් ඇවිල්ලා දැන් යනවා ශ්‍රීකල උඩට යන්න. විමසීම් පුරාවිද්‍යා කාර්යාලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විමසන්න හැබැයි කවුරුත් නැති පාට. ක්‍රිටිකල පුරාවිද්‍යා ස්ථානය. ඉතින් පළවෙනි මේවකින්ම පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන්ට එරෙහිව රිටිකල කඳවුර බැඳගත් බව මහාවංශයේ සඳහන් වේ. දේවානම්පියතිස්ස රජුගේ පාලන සමයේදී ලංකාව ප්‍රථමයෙන් බුදුදහම වැළඳගෙන සසුන්ගත වූ අරිට්ඨ කුමරු මහණෙමින් පසු වැඩි විසුස්ථානයේ ලෙසද සැලකේ. ලකුමේ අමාරු නෑ වගේ වෙන කට්ටිය මුකුත් නැතුනේ. ඔව් ඉතින් පටන් ගත්ත තැන ඉඳන්ම කෙලින්ම අර මොකද්ද මේ නේන්න කෙලින්ම අර මනමේ නාට්‍ය ඉස්සලාම දැබ්බ රංගහල වගේ අර අර හිඳම්ම තියෙනවා මේ සමාජයේ එහෙම කත් දන්නේ මෙතන බෝඩ් එකේ නැතිලයි රංගහල දැන් ඇත බන බනදා පොකුණ පොකුණ බන්දා පොකුණක් දන්නේ මොකක් හරි පොකුණක් වෙනවද බලන්නකො සයිස් එකේ පොකුණේ ඔන්න පාම ක්‍රිටිකල පටන් ගත්තා විතරයි කෙලින්ම අපිව අමන්දානන්දයට පත් කළා. රිටික පොකුණක් කියන්නේ එක එන්න ලොකු පොකුණන්න එහෙම බැලුවෝ අන්න අරහෙන් වටේ තියන්න අර
දුවම් කොකුණ මැද දැන් ගස් හැදිලා තියෙනවා. ෂෝ ඉස්සු වාව්. මේ කොකුණ හදලා තියෙන්නේ ගල් වලින් මේ පණිකර. ඔව් ගල් තමයි. ඔව් සියල්ල රාජකාරී ලුක් එකේ තියෙන්නේ දින. ඔව් ඉතින් මේක නිකන් රජවරු හිටියා කියන්නේ තේ රාජධානියක් තමයි. පස්සේ කරපු ඉති කිරින්නේ අර බලන්න ගල පෙරලෙන්ඩගෙන නැවතිලා අර බලන්න අර ගල වැටෙන්ඩ ඇවිල්ලා නැවතිලා තියෙනවා. ගල් පාලම අංක 1. මේ තනි කරම ගල් පාරවල්. ඉතින් අපි ඊයේ ගල් පාලම දැක්කනේ. මේ ඒ පාලම තිබ්බ කිව්ව පාර වගේ පාරක් තමයි. පාරක් තමයි මේ. මේක. කියන්නේ හරි. ඒ කාලේ කරත්ත යන්න, අශ්ව කරත්ත යන්න හරි. මේ වගේ පාරවල් හදන්න තියෙනවා ගල් පාර. ඒ බලන්නකෝ මේ පාරේ ෆිනිෂින් එක. ගල් වලින් වාව් දෙපැත්තට ලයින් එකකට දාලා තියෙන ගල් මට උදම් පිස්සු පිස්සුව කියන්නේ ක්‍රිටිකල් කියන්නේ තනි කරම පුරාවෘතයක් තමයි තේ නියුද කිසිමට අතීතයට යන්න හිතෙනවා කොහොම අර කාලකරණය කරන්න පුළුවන් ඔය ගිහලා බලන්න තිබ්බනේ. මේ මෙතන මොකක් හරි තියෙනවා. පොකුණක් වගේ. මේව නම් තනි කරම පිස්සු හැදෙන නිර්මාණ. මෙතන මොකක් හරි ඉදිකිරීමක් තිබ්බ තැනක් වෙයි. ඉස්තරම් නෑනේ. ඔව් මේව හරිම වටිනා බෝඩ් එකක් දාලා ඒව ගැන විස්තරයක් දාලා තිබ්බනම් මාර වටින. තියෙන බෝඩුත් නැකිලා. මොනවද තියෙන කියලා. කියව ගන්නද? මේ කොම ගල් වලින් කරලා තියෙන්නේ. ඔව්. මෙච්චර ගල් තිබ්බද කියලා හිතනවා. ලංකාවේ. අනුරාධපුරයේ පොළොන්නරුව සම්පූර්ණ ගත්තාම තනි කරම ගල් නිර්මාණ තමයි. ගල් වලින් කරලා තියෙන වික්‍රම තමයි පිස්සු හැදෙන්නේ.
වාව මේ මේ පිස්සුවක් නේද? වාව පිස්සුනේ. නැත්තම් අනේ වන්ද හිතා ගන්න බෑ මෙතන මොකද්ද කියලා. ඔව් මේ කොන්ක්‍රීට් තට්ටු වගේ තියෙන්නේ, ගල් තට්ටු මේ. මේ අතනින්ම තමයි වහින්නේ. ඒ ගල් තට්ටුවක සයිස් එක මේ කැඩලා තියෙන තැනින් හිතා ගන්න බලන්න. පරි රජ නිර්මාණ තමයි ඉතින්. ගල් වලින් පුතුම නිර්මාණ අප්පා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මෙච්චර ලොකු ගල් කියන්නේ එන ලොකු ගලක්. ඉතින් සමහරවිට මේ රක්ෂිතයෙන් තිබ්බ ගල් අරගත්තද දැන්නෙත් නෑ. ඔව් වෙන්න පුළුවන්. පිටික කන්දෙම තිබ්බද? ඒ කන්දෙන්ම අරගෙන නිර්මාණකට ආපු කියලා. ඔව් විස්තරයක් දාලා තිබ්බනම් සෑහෙන වැඩේ. දැන් කතා කරලා මොකද්ද කියලා අපි දැන් නෑ බලබල. කිසිම විස්තරයක් නෑ නේ. විස්තරයක් නෑ. අර ගයිඩ්ලයින් නාගේ අයියලාගේ පොඩ්ඩක් දන්නේ නෑ. මොකක් හරි නමක් නේද? සෑහෙන වටින විස්තරයක් දාලා තිබ්බා. මාර අපරාධයක්. කිසිම තැනක විස්තරයක් දාලා නෑ. ඒ කාලේ මිනිස්සුන්ට මෙච්චර ලොකු නිර්මාණ කරන්න ශක්තිය තිබ්බා. දැන් කාලේ මිනිස්සුන්ට මේකට බෝඩ් එකක් දාගන්න දෙන්නේ. ෆීඩ්බැක් කරනවා නම් දාන්න. ඒක තමයි. ඔව් අනිවාර්යෙන්. මොකද අපරාධයක් අත්තරම. ඔව් අපි හිතාගෙන යන්න ඕනේ. ඔව් ඔව් මොකද මේවා ගැන ඇත්තටම අර අපි වගේම සමහරලාට විදේශිකයන් වෙනවා. ඉතින් හැමෝටම ගයිඩ්ලා අරන් එන්නත් බෑ, සහ බොහෝ දුරට මේවා ගැන හරිම තොරතුරක් ගයිඩ්ලා දන්නෙත් නෑ. ඉතින් මේවා ගැන විස්තරයක් මොකක් හරි දාලා තිබුණා නම් මෙච්චර සුපිරි නිර්මාණ කරන්න තරම් ශක්තියක් තිබ්බ අපේ මිනිස්සුන්ට. හැබැයි මේක ගැන විස්තරයක් දාගන්න විදිහක් බෝඩ් එකක් දාගන්න බෑ අපේ දැන් වර්තමාන මිනිස්සුන්ට බෑ. ඒක හරි දැන් කාල වර්තමාන තාක්ෂණයක් ඉහළයිනේ. ඔව් එනවාද තාක්ෂණින්වත් ප්‍රයෝජන කරන්න ඕනේ. ගහේ සයිස් එක කොහොමද? වාව්
ෂෝ. ඒ ගහේ සයිස් එක හිතා ගන්න. එතෙන්ට කවුරු හරි යන්න වෙනවා. මොකද ඔන්න බලා ගන්න හිතා ගන්න ගහේ සයිස් එක. කොහොමද ගහේ මුල පොඩ්ඩක් ඉන්නවා. මේ ගහේ මුල් සයිස් එක හිතන්නකො. මේ වගේ විශාල ගස් අවුරුදු කීයක් යන හැටිද හැදෙන්න. හරි ලස්සනයි. යා හැම ඒක හෙද සද්දන්තයිනේ. ගහ වටේම බැලුවොත් ඔන්න මම වැස්සට ඉන්න පුළුවන් ගහ ඇතුලේ තෙමෙන්නේ නැහැ. පිටිකල කියන්නේ නම් පුරා වෘතයක්ම තමයි ඉතින්. එනවා මේන ගස්සල විශාලත්වය. තාම කියනවා මේ රිටිකල රක්ෂිතය මහසෝන් යක්ෂයා පරීක්ෂා කරනවා. මතකද අපි එනකොට අතන තිබුණ මේ මහසෝන් දේවාලය. මේකේ කතා තියෙනවා. විශ්වාස කරන එක නොකරන එක ඔබ සතුයි. පාර වෙන පාරක් තිබ්බේ නෑ නේද? අපිට නිකන් දැක්ක මදි මදි වගේ කියලා හිතෙන. ඒ නිසා කැලේ ආස්සේ රින්ගලා බලනවා. තව මොනවද තියෙන්නේ කියලා. රෝහල. රෝහල. හෝ 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 මයි ගෝඩ්. ජන්තාගරේ. ජන්තාගරේ. රෝහලට කියන්නේ කියන්නේ එහෙමද? ජන්තාගරේ. මේකෙන් පාවිච්චි කරපු බෙහෙත් අඹරන්න ගස්සේ ගල් වෙන්නේ නැතිද? ඔව්. තැන්කිය හදලා තියෙන ගල්. මේ නිර්මාණ ගල් වලින් කළාද කියලා හිතාගන්න බැරි විදිහට තියනවානේ. රෝහල. රෝහල කියන්නේ ඉතින් අර සිංහල වෛද්‍ය ක්‍රමයට තියෙන සුදු සඳුන් සුවඳක් එනානේ. මේ මොකද්ද? අම්මා මටත් ආවා. මොකක්ද සුදු සඳුන් සුවඳක් එන්නේ?
දුහඳුන් ගස් ඇති තින්නේ මාර සුවඳක් ආවනේ එක පාරට. මේක තමයි රෝහල නැත්තම් ජන්තාගරේ. ජන්තාගරේ තමයි මේ තියෙන්නේ. රිටිගල ආවොත් මේ රෝහලත් බලාගෙන යන්න. හැබැයි අපිට පාරවල් කියන්න තේරෙන්නේ නැහැ. ප්‍රධාන පාරෙන් පොඩ පොඩ ඈතරෙන්න ඕනේ. ඈතරෙන්න ඕනේ. ඇවිල්ලා මේ අතුරු පාරවල් තියෙනවා. ඉතින් ඒ අතුරු පාරවල්වලත් පොඩක් හොයාගෙන යන්න. හොයාගෙන යන්න. මේ ගහෙන් මං හිතන්නේ මේ සුවඳෙන්. මේ සුදුහඳුන් ගහක් නේද? නෑ. නැද්ද? මෙන්න මේ හරියට සුවඳෙන්නේ. හැම නිර්මාණයක්ම රෝහල ඉඳන්ම ඊට පස්සේ පාර ඉඳන්ම එතනින් එහාට ගල් පහලා හැම එකම හදලා තියෙන්නේ තනිකරම ගල් නිර්මාණ. දැන් මේ රෝහල ගත්තත් රෝහලේ ටැංකි ඉඳන් සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ ගල් වලින්. වර්තමානයේ දැන් ගයක් හදන්න ගත්තත් අපි ඒකට සෑහෙන අමුද්‍රව්‍ය ගන්නවනේ. ගල්, බැලි, සිමෙන්ති, ලී. ඒ වුණාට ඒ කාලේ ගල් වලින් විතරමයි. බිත්ති බැඳලා තියෙනෙත් ගල් වලින්, ඔලුව අවු තියලා තියෙනෙත් ගල් වලින්. එතකොට රෝහලට ඕන මොනවාද මේ උපකරණ හදලා තියෙනෙත් ගල් වලින්, බිත්ති බැඳලා තියෙනෙත් ගල් වලින්. මේකේ තියෙනවා දියල්ලක් එහෙම තියෙන තනකුත්. දියල්ල? ඔව්. මේ වතුර පාරවල් හැම පැත්තෙම තිබිලා තියෙනවා. පිටන් කැලේ අතර මං වුණා වගේ සීන්යක් වුණා. රිටිගල කොහෙටද යන්නේ කියලා හිතාගන්න බැරුව තමයි මාත් මෙහි ඉන්නේ. තාටික මෙහෙට ගිහින් බලමුද වෙලාවක් තියෙන කේ. මේ ඔක්කොම ඇලදල ගිය පාරව. මොකද වතුර නැතිනවා. මේ පොඩි අඩිපාරක් තියෙන්නේ. ඔව් පොඩි වෙනවා. අඩිපාරත් කුඩා වෙනවා. හැබැයි මට හිතෙනවා ආපහු ගිහින් අර පාරටම වැටෙනවා කියලා. ඔව්. කුඩල්ලු නැහැ. කුඩල්ලු නැතුව ඇති මේකේ නේ. සීතල වෙනවා දැනුන කකුල. සිග්නල් නැද්ද? එහෙනම් ওই පැත්තෙම යන්නේ නේද අපි? ඔව්. මෙහෙනොත් හැබැයි නිකන් පාර වගේ කියලා හිතනවා. උනාට කමන්නේ. අපි අපා උඩට ගිහින් අපු පාරෙන් යමු. ඒක ඇඟට ගුණයි වගේ. ඔව්. එන්න අඩිපාරක් නැති වුණා. ඔව්. කොයි පැත්තට කොහොම වැටෙයිද දන්නේ නැහැ. රිටිගල මුදුනේ දැන් අපි ඉන්නේ. ඉතින් සිටිකල බලන්න තියෙන ওই ටික තමයි සම්පූර්ණ ගල් නිර්මාණ තිබිලා තියෙන්නේ. ඉතින් සිටිකල තව කතාවක් තියෙනවා. අපි පල්ලෙහාට ගිහිල්ලා ආයි පාර හොයාගෙන, මොකද දැන් ආපහු අපි පාර හොයාගන්න ඕනේ. මොකද අපි දෙන්න ඇවිදගෙන ඇවිදගෙන ආවා සිටිකල රක්ෂිතේ. අඩිපාරක් පාරෙන් අඩිපාරකට ආවා. අඩිපාරත් දැන් නැති වෙලා. නැති වෙලා වගේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ආපහු ප්‍රධාන පාර හොයාගෙන කොහොම හරි ආපහු රිටිගල විස්තරේ කියන්නම්.
දැන් අපි ආපු දිහයට සිග්නලුත් නැතුව මුකුත් නැතුව පොඩි අකර තැබ්බේකට මූණ දෙලා ඉන්නේ. ඉතින් අපි ආපහු පාර හොයාගෙන හම්බෙමු. කොහොම හරි එහෙම ඇවිල්ලා අපිට හම්බුණා මෙන්න මෙහෙම පොකුණක්. අපි ආපහු පාරේ නම් මෙහෙම පොකුණක් තිබ්බේ නැහැ. ඕක තමයි ප්‍රශ්නේ. දෙවොඩ පාර වැරදි. වෙන කිසිම තැනක වතුර නැතත් මේ පොකුණේ වතුර තියෙනවා. පාර වැරදි කියන්නේ බලමු. හොයාගන්න ඕනේ කොහොම හරි තම් පාර. ඔව්. එතනින් ගියෝ. කවු එතනින්? ගම වතුර බින්දුව වගේ හැදේ. මේ ගලෙත් තියෙන. ලකුණු තමයි මොනා. මොන හරි දිගිරින් කිත් මෙතනින්. එතනින් යම් බලන්න මේ පැත්තට. අපි ආවේ නම් මේ වගේ තැනකින් නෙවෙයි හැබැයි. නේද? ආ. කමන්නේ තේ ආව පාරේම යන්න ඕනේ කියලා. එකකුත් නැහැ. පොඩෙන් පොඩෙන් මා ඉස්සරහ. ආ හරි. හරි හරි හරි. අරක හම්බුණා. අපි ඔහෙන් ගියේ. ඔව්. ටිකක් මෙහා හරි. අපි ආපහු ට්‍රැක් එකට වැටුණා. ට්‍රැක් එකට වැටුණා. සහෝදරවරුනි. ඔන්න රිටිකල ඇවිල්ලා ප්‍රධාන පාරෙන් මොනවද කියන්නේ අතුරු මාර්ග වලට හැරුණොත් බොහොම පරිස්සමෙන් හැම පැත්තටම පාරවල් තියනවානේ. පාරවල් තියනවා. අඩි පාරවල් වගේ තියනවා. ඉතින් හරිම පරිස්සමෙන් ඒ පාරවල් වල යන්න ඕනේ. නැත්තම් අතරමං වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. සෑහෙන වැඩි. ඉතින් රිටිකල කතාව ඔන්න ඕකයි. ඉතින් රිටිකල බලන්න අපේ කවුරු හරි ආවම රිටිකල බලන්න තියෙන්නේ මේ ටික තමයි. ඒ කියන්නේ කන්නේ භාගයක් නෙමෙයි, භාගයකට වැඩි කොටසක් තියෙනවා උඩට. තව යන්න. යන්න තියෙනවා. ඒක යන්න බෑ. මැදින් අලිවැටක් ගහලා තියෙනවා. එතන ඉහා කොහොමවත් යන්න බෑ. ඉතින් මේකේ විශේෂ තැන් විශේෂ දේවල් ටික අපි හිතනවා ආරාණ්‍ය සේනාසනේ පැත්ත තමයි ඇත්ත කියලා ඉතුරු ටිකනේ. ඔව්. ඒ පැත්තට යන්න විශේෂ අවසරයක්. යයි දවසට ඇවිල්ල එක අවසරෙත් ඇතුව ඇවිල්ල බලන්න යනවා දවසට. යස් එහෙනම් අපි යනවා යන්න පිටිකලින් තව කොහෙට හරි අපි යනවා. ඉතින් කොහෙටද යන්නේ කියලා බලමු. මේ මේක සම්පූර්ණ මේ විදිහට වෘතාකාරව ගමන් මාර්ගය හදලා තිබ්බට මේවා සම්පූර්ණම ගල් වලින් තමයි මේ හැඩය ඔක්කොම අරන් තියෙන්නේ. ඉතින් හිතා ගන්නත් අමාරු වුණාට ඉතින් ඔන්න ඕක තමයි ලංකා ඉතිහාසයේ ඇත්තම தত্ত্বය මේ පේනානේ. මේවා නිර්මාණ විදිහට ඉතින් පුදුමාකාර විශ්මිත නිර්මාණ. එහෙනම් ආයෙත් අපි කන්දෙන් පල්ලෙහාට බහැලා අදත් අපි අනුරාධපුරේ කොහේ හරි තවත් තැනකට යනවා. ඉතින් ඔයාලවත් එක්කන් යන්න. යන්න එන. අර ගල් උණු කරන තාක්ෂණය ඉතින් ඔප්පු කරනවා නේ මේ වගේ. මේවටත් ඇප්ලයි කරලා තියෙන්නේ ඒක තමයි. ඔව්. මේ මුතුස්මට නැත්තම් අර කටුවයි මිටියයි කැඩුවනම් මේ ඔය පාරවල් හැට තියෙනවනේ. අනිත් එක නිකන් හිතන හරිම මේ අර සුමටව කපලා තියෙනවා. සුමටව හරිම සමානුපාතිකයි ඒ හැම දෙයක්ම. වෘතයේ ඇදක් නැහැ. වෘතයේ ඇදක් අර අඩුපාඩුවක් කිසිම දෙයක් කියන්න නැති අතිවිශිෂ්ට නිර්මාණ කියලා තමයි තින් කියන්න තියෙන්නේ. එහෙනම් පල්ලෙහාදී අපි ආයේ හම්බුනේ. ආ මේක ගිමන් කලක්. ජය වේවා. ඔය ඉතින් දැන් අද කාලේ නගිනේ උන්ට ගිමන් හරින්න මිසක් නැතුව ඉස්සර කාලේ මිනිස්සුන්ට මේවා ගිමන් හරින්න අවශ්‍යතාවයක් තියෙන්නේ නැතුව ඇති. මොකද මෙච්චර දැවැන්ත නිර්මාණ කරපු මිනිස්සුන්ට ඔය
මේ කන් දෙක උස්මට නගිනවා කියන එක එන පොඩි දුරක් සිම්පල් කෑල්ල. දැන් තමයි ඒව ගිමන් හලවලලා තියෙන්නේ.